ශ්‍රීලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් රාෂ්ට්‍රපති භවන්හිදී සංවිධානය කර තිබූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඉන්දියානු ජනාධිපති රාම්නාත් කෝවින්ද් මැතිතුමා මේ බව සඳහන් කළා. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය දකුණු ආසියා කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇතැයි ඉන්දියානු ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සකස ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ සියලු අංශයන්හි වේගවත් ප්‍රගමණයට හේතු වනු ඇති බවට තමා විශ්වාස කරන බවයි ඉන්දියානු ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. දෙරට අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වෙළඳ ආර්ථික සමාජීය සබඳතා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. දෙරටේ ජනජීවිත ඉහළ තත්ත්වයකට ගෙනීමේ ඇති අවශ්‍යතාවද රාජ්‍ය නායකින් දෙපළගේ සාකච්ඡාවට බඳුන් වුණා. මෙම අවස්ථාවට ඉන්දිය රජයේ මැති අමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකින්ද එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලැබූ අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ තවත් මිතුරෙකු අද හමු වුණා. ඒ ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරාල් වී.කේ. සිංහ මහතායි. මෙම දෙදෙනා සමග පුහුණුව ලැබූ මෙවන විට විශ්‍රාමිකව සිටින තවත් හමුදා නිලධාරීන් 15 දෙනෙකු පමණ එක්ව සිටි මෙම හමුව බොහෝ සුහදශීලී අතීතය ස්මරණීය කරන්නක් වූවා. මේ අතරින් බොහෝ දෙනෙකු ඉන්දිය සාමසාධක හමුදාවේ නිලධාරීන් ලෙස මෙරට සේවයේ නිරතව සිටි අය වීම විශේෂත්වයක්. එම හමුව අවසන් වූයේ පැරණි අතීතය මගින් අලුත් මිතුරන් පිරිසක් නැවත එක් කළ අවස්ථාවක් සනිටුහන් කරමින්. එම මිතුදම තුලින් යලි ගොඩනැගුණේ දෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පවුරයි. මේ අතර ජනාධිපතිතුමාගේ ඉන්දිය සංචාරය සනිටුහන් කරමින් එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිසරයේදී අඹපැලයක් රෝපණය කළා. මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමග කතාබහකට එක් වූ ජනාධිපතිතුමා දෙරට අතර සහභාගීතාව වර්ධනය වන ආකාරයෙන් රාජකාරිය කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රාණ්ඩු මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.